වත්මන් ආණ්ඩුවට විශාල ජන ප්‍රසාදයක් හිමි වුණේ රටේ දැවැන්ත පරිවර්තනයක් අපේක්ෂාවෙන්. යන්නේ පරිවර්තනය උදෙසා පිහිතනවා මේ අධ්‍යාපනය විශාල වැඩකොටසක් කරන්න ඕන කියලා. අධ්‍යාපනය තුළින් දැවැන්ත ගුණාත්මක පරිවර්තනයක් රට ඉල්ලා හිටිනවා. අපි භූමිය ගත්තොත් සීමිතයි, අධ්‍යාපනයේ අවකාශ මම හිතන්නේ ගොඩක් අසීමිතයි. ඒක නිසා මේ අධ්‍යාපනය ඇතුළේ තියෙන වෘත්ති අධ්‍යාපනය ගත්තොත් ඇත්තටම පසුගිය කාලේ විවිධ හේතු නිසා යම් අතපසු බෑම් වලට ලක්වෙච්ච ස්ථානයක් කියලා තමයි අපිට හඳුන්වා ගන්න වෙන්නේ. ලංකාවට ආදායම ගත්තොත් ඩොලර් බිලියන 7ක් විතර උපයන්නේ අපි විදේශ රැකියාව වලින්, මම හිතන්නේ ප්‍රධානම සෝස් එක ඒක. ඒ ඩොලර් බිලියන 7න් ගොඩාක් ඇත්තටම උපයා ගන්න අන්ස්කිල් ලේබර්. එතකොට ඒක නිසා අපි හිතනවා දැවැන්ත විභවතාවයක් රට සංවර්ධනයේදී අපේ අමාත්‍යංශය සතුව තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි බලාපොරොත්තුව තියෙන්නේ අපි විශේෂයෙන්ම අධ්‍යාපනයේ යම් ප්‍රමාණයක් යම් දුරක් ගිහිල්ලා ඒ මාවත්වල යන්න බැරුව ඒ පාත්තිකයේ තියෙන සීමිතකම් නිසා විශාල ප්‍රමාණයක් හැලෙනවා. ඒතර ඒ හැලෙන පිරිසට යම් පුහුණුවක් නිපුණතාවයක් ලබා දීලා ඒ කට්ටිය ආර්ථිකයට අවශෝෂණය කර ගැනීම තමයි අපි මූලිකම ඉලක්කය බවට පත් වෙන්නේ. ඒ තුලින් ඔවුන්ගේ හොඳ ජීවිතයක් අපේක්ෂා කිරීම තමයි අපි අපේක්ෂා බවට පත් වෙන්නේ. ඉතින් ඒ සඳහා ආණ්ඩුවේ දැක්මක් තියෙනවා. ආණ්ඩුව අර පාර්ශ්වීය බලන ආණ්ඩුවක් නෙමෙයි, සමස්තයක් හැටියට දකින ආණ්ඩුවක්. විශේෂයෙන්ම මේ ශේත්‍රයට ඉන්න තියෙන මැලිකම ඇතුලේ අපි හිතනවා අපේ ආකල්පමය වෙනස්කම් ටිකක් වුණේ අධ්‍යාපනය ඇතුලේ සහ ආණ්ඩුවේ විෂන් එක ඇතුලේ වෙයි කියලා විශ්වාස කරනවා. බිග් ඇටිටියුඩ් චේන්ජ් එකක් මම හිතන්නේ රටේ වෙන්න ඕන. ලෝකෙ එහෙමයි, ලෝකෙ කිසිම රැකියාවක් අපි අවතක්සේරු කරන්නේ නැහැ. ඒ රැකියාවට විශාල ගරුත්වයක් තියෙනවා. ඒ රැකියාව තමන්ගේ ජීවිතය හදා ගැනීම සඳහා පිටිබහලක් වෙලා තියෙනවා. ලංකාවේ වෙලා තියෙන ඒවට තියෙන ආකල්පමය පැත්තෙන් තියෙන දුබලතාවයන් සහ ඒවට තියෙන ඒකින් ජීවන වෘත්තිය ගොඩනගා ගැනීමේ තියෙන බාධා නිසා තමයි ඇත්තටම මේ ශේත්‍රයට අවතීර්ණ වීම අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි අපේක්ෂා කරන්නේ ඔබතුමන්ලා ඔබතුමියන්ලගෙන් අපි අර පොඩි කාලේ අහපු කියමනක් තිබුණා, මේ මල නිසා විල බබලනවා, විල නිසා මල බබලනවා, මලයි විලයි දෙකම නිසා ගම බබලනවා කියලා. ඒ නිසා අපි රජය නිසා මං හිතන්නේ නිලධාරීන් බබලෙන්න ඕන. නිලධාරීන්ට රජයේ අනුග්‍රහය ලැබෙන්නේ නැත්නම්, ඔබ තෘප්තිමත් නැත්නම් ඔබගේ සේවය මං හිතන්නේ තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි අපේක්ෂාවක් තියෙනවා විශේෂයෙන්ම නිලධාරීන් හැටියට ඔබතුමාලා ඔබතුමියන්ලා මොන දෙන ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ඔබතුමන්ලාගෙන් උපරිම සේවය අපි ඔක්කොම නිදහස් අධ්‍යාපනයේ දරුවෝ ඒ සේවය රජය කෙරෙහි, ඒ මහජනතාව විශ්වාසය දපු රජය කෙරෙහි ඔබතුමන්ලාගේ සේවය ලබා ගැනීම සඳහා රජෙන් දෙන්න පුළුවන් උපරිම අනුග්‍රහ අපි ලබා දෙනවා. ඉතින් ඒ වගේම ඔබතුමන්ලාගිනුත් ඔබතුමියන්ලාගිනුත් රජයට සහ මේ සමාජයට කරන දායකත්වය ලබා දුන්නට පස්සේ මලයි විලයි දෙකම නිසා ඊට පස්සේ සමාජය බබලනවා. අපි ඒක තමයි අපි අන්තිම අල්ටිමේට් පර්පස් එක බවට පත් වෙන්නේ. ඉතින් අපිට දිගු ගමනක් යන්න තියෙනවා. අපි මත් දැවැන්ත වගකීමක් පවරලා තියෙනවා. ඉතින් ඒ වගකීමට වගකීමෙන් මේ රටට දැවැන්ත සේවයක් කිරීම සඳහා එනම් හැමදෙනාම අදිටන් කරගෙනම කියමින් සමුගන්නවා. බොහොම ස්තුතියි. සංඛ්‍යාත්මක වෙනුවෙන් දැකි ලක්ෂ තුනක්.